පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහත්මයා තුළු ඒ කණ්ඩායම උසාවියට ගිහිල්ලා පොලිසිය විසින් වාරණයට ලක්කොට ඇති මේ විරු සැමරුම අවසර දෙන්න කියලා උසාවියෙන් ඉල්ලීමක් කළා. යාපනයේ මහාධිකරණය ඉල්ලීමට ඉඩ දුන්නේ නැහැ. පුදුමයට කාරණාව නම් දෙමළ නීතිඥයෙක් මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට සුමන්තිරන් මහත්මයා උසාවි නියෝගයේ දීලා පැය 24ක් යන්න මත්තෙන් කැප්ටන් පාණ්ඩිත ඒ ත්‍රස්තවාදී නායකයාගේ ගෙදරට ගිහිල්ලා විරු සමරුව කරනවා. විරු සමරුව පවත්වනවා පමණක් නෙවෙයි ඒ සමරපු දර්ශන ඔහුගේ මුහුණු පොතෙත් සටහන් කරනවා. අපි මේ වෙලාවේදී ආණ්ඩුවෙන් අහන්නේ මේ උසාවි නියෝගය කඩ කරපු සුමන්තිරන් ඇයි අත්අඩංගුවට නොගන්නේ? උතුරේ සුමන්තිරන්ට වෙන බලයක් තියෙනවද? එහෙම නැත්නම් ආණ්ඩුව සුමන්තිරන් එක වෙන ගණදෙනුවක් තියෙනවද? සුමන්තිරන් මේ විවස්ථාපිත නීතිර යටත් නැද්ද? එනිසා වහාම අපි ආණ්ඩුවෙන් ඉල්ල හිටනවා කරුණා කළා සුමන්තිරන් නීතිය ක්‍රියාත්මක කරන්න. මිය ගිය කවුරුණත් හරි සැමරේ මයිකේ කඩ තියෙනවා. 71 89 ජනතා විදි පෙරමුණ දේශප්‍රේමී කී ව්‍යාපාරය යටතේ සන්න තරගල කරා. ඒ අය දැන් තමුන්ගේ මිය ගිය සහෝදරවරුන් වෙනුවෙන් සීමත් කරනවා. ප්‍රශ්නලා තියෙන්නේ ජනතා විදි පෙරමුණ දැන් දානමච්ච සංවිධානයක් නොවේ. එල්.ඩී.ඩී. සංවිධානය දැන් දානම් සංවිධානයක් වෙලා තියෙනවා. ඒකයි ප්‍රශ්නය. එනිසා කියන්නේ ගරු සුමන්තිරන් මන්ත්‍රීතුමා, ගරු විග්නේශර මන්ත්‍රීතුමා, ගරු පොන්නමල මන්ත්‍රීතුමා, ප්‍රබල ඉදිනියෝ කරුණාකර ශ්‍රී ලංකා අධිකරණයට ගිහිල්ලා එල්.ඩී.ඩී. සංවිධානයට විරුද්ධ තියෙන තානම ඉවත් කරන්නට නඩුවක් පවරන්න. තාර ඉවත් කරගත්තා නම් මේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. නමුත් මම කියන්න හදන්නේ ඒ එල්.ඩී.ඩී. සංවිධානයේ නම පාවිච්චි කරන්න නැතුව, කොඩිය පාවිච්චි කරන්න නැතුව, ඒ ප්‍රතිපත්තිය කතා කරන්න නැතුව මිය ගිය අයට සීපත් කිරීම, මත කිරීම වැරදක් නෙවෙයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න